මේ වීඩියෝවෙන් අද අපි කතා කරන්නේ අයිපි මෑන්ගේ ජීවිත කතාව ගැන. ලෝකයේ තුල බිහි වුණු විශිෂ්ටතම සටන් ශිල්පියෙක් වන බෲස්ලි ගැන නම් අපි ඕනතරම් දේවල් අහලා දෙනවා. නමුත් බෲස්ලිගේ ගුරුවරයා ගැන නම් බොහෝ දෙනෙක් අහලා නැහැ. බෲස්ලිගේ ගුරුවරයා තමයි අයිපි මෑන් කියන පුද්ගලයා. අයිපි මෑන් කියන්නේ සටන් කලාවේ ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක් බව සඳහන් වෙනවා. මේ වන විටත් බෲස්ලිගේ ගුරුතුමා වන අයිපි මෑන් මතා ගෙතුණු චිත්‍රපටි මාලාවක්ම නිකුත් වෙලා තියෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මේ අවසාන චිත්‍රපටිය වන අයිපි මෑන් 4 චිත්‍රපටිය නිකුත් වුණා. අයිපි මෑන්ගේ අවසන් කාලය තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ වන විට එම අවසාන චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.1 ක ඉහළගයක් ලබා ගැනීමටත් Rotten Tomato දර්ශකයේ 90% ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා. එවුනාට බොහෝ විචාරකයන් පවසන්නේ චිත්‍රපටයේ ඇතැම් නිර්මාණශීලී සිදුවීම් නිසා අයිපි මෑන්ගේ සැබෑ ජීවිත කතාව මෙමගින් හෙළි නොවන බවයි. විශේෂයෙන්ම අයිපි මෑන් ඇමරිකාවට පිටත් වීම, අයිපි මෑන් බොක්සින් ෂූරෙක් සමග සටන් වැදීම වැනි කාරණා බොරු නිර්මාණශීලී සිදුවීම් බවයි විචාරකයන් පවසන්නේ. අයිපි මෑන් උපත ලබන්නේ 1893 වර්ෂයේ ඔක්තෝබර් 1 වෙනිදා. ඔහු කුඩා කල සිටම සටන් කලාව හදාරනවා. මොකද අයිපි මෑන්ගේ පියාට අවශ්‍ය වෙනවා අයිපි මෑන්ව සටන් කලාවේ දක්ෂයෙක් කරන්න. කොහොම නමුත් 1915 වන විට ඔහු හොංකොං හි ස්ටෙෆාන් කොලේජයට බැඳින්නේ භාෂා අධ්‍යයනය කිරීම සඳහායි. එහිදී ඔහු ඉගෙනීමට වඩා දක්ෂතා පෙන්වන්නේ ක්‍රීඩා කටයුතු වලට. ඒ වගේම ඔහු චීනයේ කෙනෙක් නිසා එම පාසලේ සල්ලිකාර සුදු ළමයින් ඔහුට විහිළු කරලා තියෙනවා. ඒ නිසා එම පාසලේදී ගැටුම් පවා ඇති වෙලා තියෙනවා. කොහොම නමුත් ඔහු එම කාලයේදී වින්චුන් නම් සටන් කලාව තව තවත් ප්‍රගුණ කර තිබෙනවා. ඒ වගේම ඔහුට එම කාලවකවානුවේදී ජපන් පෙම්වතියක් සිටියත් යුද්ධය නිසා ඇයව අහිමි වී තිබෙනවා. ඒ කාලය අතරතුර තමයි ඔහුට පුංචි බෲස්ලිව හමු වෙන්නේ. අයිපි මෑන් බෲස්ලිගෙන් විමසලා තියෙනවා ඇයි ඔබ සටන් කලාව ඉගෙන ගන්න කියලා. බෲස්ලි එවිට පවසා තිබෙන්නේ ඔහුට මිනිසුන් හට පහර දීමට අවශ්‍ය බවයි. කොහොම නමුත් ඉතාමත්ම මනා ශික්ෂණයක් යටතේ බෲස්ලි අයිපි මෑන්ගෙන් සටන් කලාව ඉගෙන ගන්නවා. ඒ වගේම හොංකොං හි සිදුවන අපරාධ ක්‍රියා මර්ධනය සඳහාද රජය මොහුගෙන් උදව්වරන් තිබෙන බව සඳහන් වෙනවා. කොහොම නමුත් බෲස්ලි මරණයට පත් වීමට අවුරුද්දකට පමණ කලින්, ඒ කියන්නේ 1972 අවුරුද්දේ දෙසැම්බර් 2 වෙනිදා අයිපි මෑන් අවසන් ගමන් යනවා. අයිපි මෑන්ගේ දක්ෂ ගෝලයන් වන්නේ බෲස්ලි පමණක් නොවේ. එම කාලයේ පුරාවටම ලෝකේ පුරා තමන්ගේ නම රඳපු දක්ෂ සටන් කලාකරුවන් රැසකගේම ගුරුවරයා බවට පත්වන්නේ අයිපි මෑන්. අයිපි මෑන්ගේ සියලුම තොරතුරු ඔබට දැනගැනීමට අවශ්‍ය නම් අයිපි මෑන් චිත්‍රපටි මාලාව නැරඹීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ චිත්‍රපටියේ විවිධ අවස්ථාවන් එයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කර තිබීම නිසා අයිපි මෑන්ගේ සත්‍ය ජීවිත කතාව එමගින් හෙළි නොවන බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඉතින් මේ ගැන ඔබේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.